දෙයක් තිබ්බා ලංකාව කොලිෆයි වෙයිද මිනිස්සුන්ගේ අතර තිබ්බ මතයක් මේක දැන් මේ මත ඔක්කොම ඉවරයි පොඩි පොඩි තවත් දේවල් තියෙනවා හදාගන්න. ඉතින් ඒ ටිකත් හදාගන්න පුළුවන් තරම් ඉක්මනට වැඩි පරක් වෙන්නත් අපි හදාගන්න බිග් ප්ලේයර් කෙනෙක්. වනිදාසරන් කියන්නේ අපේ කණ්ඩායමේ හොඳ ප්ලේයර් කෙනෙක්. Cheese and chili rasada. Manchi come cheese and chili. iBoard. The Papare.com. ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය. අපි දිගින් දිගටම ICC 2020 ලෝක උසාවියේ විස්තර ඔයගොල්ලන්ට අබුඩාබි නුවර සිටගෙන ආවා. ඉතින් අපි හැමදාම වගේ අපේ එක්ස්පර්ට් ඇනලිසිස් එකත් එක්ක අදත් එකතු වෙනවා. අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයක් ගැන. දැන් ශ්‍රී ලංකා කණ්ඩායම සුපර් 12 වටේට සුදුසුකම් ලබාගෙන තියෙනවා. ඉතින් මේ ඊයේ පැවති අයර්ලන්ත තරගයයි හෙට පැවැත්වීමට තියෙන නෙදර්ලන්ත තරගය ගැන විස්තර කතා කරන්න තමයි මාදත් එකතු වෙලා ඉන්නේ. මාත් එක්ක අද එකතු වෙනවා ෆර්විස් මාරු, ශ්‍රී ලංකාවේ හිටපු තුන්වැනි ක්‍රීඩක. ෆර්විස්, මාස ගානකට කලින් පොඩි සකිතයක් තිබ්බා ලංකාව ක්වොලිෆයි වෙයිද මිනිස්සුන්ගේ අතර තිබ්බ මතයක් මේක. දැන් මේ මත ඔක්කොම ඉවරයි, තවත් හොඳ පර්ෆෝමන්ස් එකක් ඊයේ ක්වොලිෆයි වෙලා තියෙන්නේ. පළමු හර්ඩල් එක කියලා කිව්වොත් හරි අනිවාර්යෙන් මම හිතන්නේ අපි පටන් ගන්න තරගාවලි පටන් ගන්න කලින් තිබ්බ ලොකු ඩවුට් එක තමයි ඒක. අපි සිලෙක්ට් වෙයිද නැද්ද වුණාට ඉතින් සෙල්ලම් කරපු විදිහට මම හිතන්නේ කණ්ඩායම් දෙකම අයර්ලන්තය සහ නෙදර්ලන්ත කණ්ඩායමට වඩා කොෂ උඩින් ඉන්නවද කියලා පෙන්වුවා. ඉතින් ගොඩක් අංශ මම හිතන්නේ බොක්සස් පතික් කරන්න පුළුවන්. නමුත් පොඩි පොඩි තවත් දේවල් තියෙනවා හදාගන්න. ඉතින් ඒ ටිකත් හදාගන්න පුළුවන් තරම් ඉක්මනට වැඩි පරක් වෙන්නත් අපි හදාගන්නයි කිව්වොත් අපි දන්නවා ක්වොලිෆයින් රවුන්ඩ් එක ඉවරලා මේන් ටුර්නමන්ට් එක ගියාම ඒකේ හැම තරගයක්ම ෆයිනල් එකක් වගේ සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් එවැනි අවස්ථාවක හරිම වැදගත්, හරි කට්ටි හරි තැන්වල යොදවලා මම හිතන්නේ කන්ඩිෂන්ස් වලට හැටියට පුළුවන් තරම් ඉක්මනට ඇජස්ට් වෙලා සෙල්ලම් කරන එක හරිම වැදගත් වෙනවා. පොඩ්ඩක් ඊයේ තරගය ගැන කතා කරොත් සර්විස් ලකුණු 8ට කඩලු 3ක් ගිහිලා තිබ්බේ ශ්‍රී ලංකා කන්න. එතන ඉඳන් ලකුණු 171ක් ලබා ගත්තා. මේ පොඩ්ඩක් කතා කරමු මේ වනිදු හසරංගගේයි පැතුම් නිසංකගේයි පාර්ට්නර්ෂිප් එක. ලකුණු 123ක පාර්ට්නර්ෂිප් එක තමයි තරගය උඩු යටිකුරු කරේ. ඉතින් ඔබ දැකපු විදිහට මොනවාද උන් දෙදෙනා හොඳට කරේ සර්විස් ඒ පාර්ට්නර්ෂිප් එකේ? මම හිතන්නේ ඒ දෙන්නගේ රෝල්ස් දෙක හරියටම කරා. පැතුම් නිස්සංකගේ රෝල් එක සාමාන්‍යයෙන් දිගටම බැට් කරන එක පුළුවන් තරම්. ඉතින් ඔහුගේ රණ බෝල් වගේ නොක් එකකුත් ඔහු සෙල්ලම් කරේ. ඉතින් හොඳම නොක් එකක් සෙල්ලම් කරේ. ඊට අමතරව වනිදු හසරංග ඒ වගේ සිටුවේෂන් එක ලකුණු 8කට කඩලු 3ක් ගියාම හරිම ලේසි සාමාන්‍ය කණ්ඩායමකට බොක් ඩවුන් වෙනවා. ඒ කියන්නේ ඊළඟ කඩුල යන්නේ නැති වෙන්න කඩුල රැකගෙන සෙල්ලම් කරන්න ගියොත් රන් රේට් එකත් අඩු වෙනවා. ඉතින් වනිදු හසරංග කෙලිම කවුන්ටර් පංච එකක් කරේ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ ඔහුට ඒක මනා ජුමාසේ වගේ කාලේ පැවති එංගන්තේ සංචාරයේ වනිදු හසරංග නොම්බර පාවිල්ලා ඒ වගේම ක්‍රීඩා කරා. ඉතින් ඔහුට ඒ හැකියාව තියෙනවා. ඉතින් ඊයේ මනාව දිස්සුවා ඔහුට පිටි ආරමෙත් කොච්චර හොඳට දෙන්න පුළුවන්ද කියලා. ඉතින් බිග් ප්ලේයර් කෙනෙක් වනිදු හසරංග කියන්නේ අපේ කණ්ඩායමේ හොඳ ප්ලේයර් කෙනෙක්. බිග් ප්ලේයර් කියලා මම නම් කරන්නේ ඇයි කියලා කිව්වොත් අපි ඔහුගේ පෞගේ සීරීස් දෙක අරන් බැලුවොත් ඔහුගේ බැටින් වල ස්කෝර්ස් එච්චර හොඳ නැහැ. දිගටම ෆේල්ලා තිබ්බේ පන්දු හොඳට යවුවට. ඉතින් ඊයේ මනාව දිස්සුවා when it matters the most. ඒ කියන්නේ කණ්ඩායමට අවශ්‍යම වෙලාවක වැටලා ඉන්න වෙලාවක සෙල්ලම් කරපු විදියෙන් පේනවා ඒ ක්‍රීඩකයා කොච්චර දුරකට ඉස්සරහට ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් ලංකාවේ පැත්තෙන් ගත්තම හරිම වැදගත් ක්‍රීඩකෙක්. ඉතින් ඒ වගේ වවු ෆැක්ටර් එකක් තියෙන ප්ලේයර් කෙනෙක්ව අපි යූස් කරන්න ඕන විදි අපි ඉස්සරහට බලන්න ඕනේ. ඉතින් මේ වගේ අවස්ථාවල් සමහර ඉස්සරහට එන්න පුළුවන්, නොඑන්න පුළුවන්. නමුත් ඔහු පෙන්නවා ඔහුට ඔහුගේ තියෙන තව ඇබිලිටි එකක් කන්සිස්ටන්ට්ලි ඔහු දැන් ඒක කරන්නේ කොහොමද කියන එක ඔහු දැනගන්න ඕනේ. ඊට අමතරව අපි ටොප් ඕඩර් බැටින් ගැන කතා කරද්දි තමයි ඒක නම් හරිම ලොකු කන්සර්න් එකක්. ඒ කිව්වොත් මම හිතන්නේ හේතු රාශියක් කියන්න පුළුවන්. මට සමාන ටෙක්නිකල් ඉෂුව වෙන්නත් පුළුවන්, නැත්නම් මෙන්ටල් බ්ලොක් එකක්ද කියලා මට හිතා ගන්න අමාරුයි. හැබැයි ඒ ප්‍රශ්නේ පුළුවන් තරම් ඉක්මනට අපි විසඳ ගත්තේ නැත්නම් අපිට සෑහෙන දුරක් යන්නත් පුළුවන් ගමන කෙටි වෙන්න chance එක වැඩි අපේ උඩ පිට්ටු කරුවන් ලකුණු රස් කරේ නැත්නම්. අපි ඒ මුල් පෙළ පිතිකරුවන් ගැන පොඩ්ඩක් තව දුරටත් කතා කරොත් හර්විස් දැන් ඉඩකන් මේ දිගින් දිගටම මේ විදිහට අසාර්ථක වෙද්දී කොඩ් එකේ ඉන්න අනිත් ක්‍රීඩකයන්ට ඔබ හිතනවාද හෙට තරගය අපි නෙදර්ලන්තයත් එක්ක ජයග්‍රහණය කරලා යුතුමයි
ජයග්‍රහණය කරේ නැත්තං අර මේ තියෙන මොමෙන්ටම් එක අඩු වෙනවා. නෙදර්ලන්තය තරග දෙකම පරාජය වෙලා තියෙන්නේ. නමුත් ඔබ හිතනවද වෙනස්කමක් සිදු වෙයි කියලා මුල් පෙළපිටකරුවන්ගේ? මගේ දැන් දමි ටෙම්පේෂන් එකක්, ඒ කියන්නේ මැනේජ්මන්ට් එක කරන්න ඕනකමත් තියෙයි කියලා මට හිතෙනවා. ඒ කිව්වොත් අපේ දැන් චරිත අසලංක දනන්ද දිසිල්ල හොඳ පිටිකරු අපි දන්නවා. ඉතින් ඔවුන්ගේ දැන් ඉන්න කරන්ට් ෆෝම් එක මට කියන්න අමාරු. මෙතන ඉඳලා ඒක මම දන්නේ නැහැ කොම්බැට් කරනවා නෙට්ස් වල කෝචස් ලා කොච්චර ඉම්ප්‍රෙසිව්ද කියලා ඒ දෙන්නත් එක්ක. හැබැයි ඔවුන් දෙන්න වැඩි දුරක් නැහැ කියලා මට සෙන්ස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔවුන්ට chance එකක් ලැබෙන. ඊට අමතරව අපේ conditions දැන් මාරු වෙනවා. අබුඩාබි කියන්නේ සාමාන්‍යයෙන් තනකොළ පොඩ්ඩක් තියෙන තනනිල්ලේ පොඩක් ඉලිප්පීමක් තියෙනවා, බවුන්ස් එකක් තියෙනවා, ෆාස්ට් බෝලට පොඩි හෙල්ප් එකක් තියෙනවා. හැබැයි සාජවල සෙල්ලම් කරද්දී ඒක තනිකරම අනිත් පැත්ත. සාජවල තනකොළ ගහක් පේන්නවත් නැහැ. කෙලින්ම සිමෙන්තිය වගේ විකට් සීන සමහරට ස්ලෝ වෙන්න පුළුවන්, සමහරට හොඳ බැටි විකට් එන්න පුළුවන්. අපි IPL තරංගවල ඒක දැක්ක. සමහර තරංගවල ලොකු ලකුණු ප්‍රමාණවල රස් කරා, සමහර තරංගවල අඩුතල ලඟුඩු ප්‍රමාණවල රස් කරා. ඒකට හේතුව තමයි ඒ තනනිල්ලේ සාමාන්‍යයෙන් තනකොළ අපි දකින්නේ නැහැ. සෝබා දහමෙන් ලැබෙන වටිනා දේ උපකරණ ඒ ශිල්පය හරිම අපූරුයි. මම මේ කියන්නේ මේ මුද්දේ තියෙන නිල් මණික ගැන නන් නෙවෙයි. ලංකා ටයිල්ස් උපතම නිමවුණු ලොව දිනු නිමවුම්. ඉතින් මම ගොඩක් කියුරියස්ලි බලන් ඉන්නවා හෙට තරගයේදී අපි මොන වගේ කම්බිනේෂන් එකක් යයිද කියලා. ඉතින් අබුඩාබි කන්ඩිෂන්ස් වලට අයිඩියල් එක පන්දියන තුන් දෙනෙක් ඒ කන්ඩිෂන්ස් වල. ඉතින් සාජවල තියෙන කන්ඩිෂන්ස් එක්ක සමහර විට පන්දු යවීමේ පොඩි පොඩි ටැක්ටික්ස් වෙන්නත් පුළුවන් කියලා මම හිතනවා. හැබැයි පෞද්ගලිකව මම කැමති නෑ විනිං කම්බිනේෂන් දැන් මාරු කරන්න. දිගටම මමත් හිතන දෙයක් තමයි විනිං කම්බිනේෂන් කන්ටිනියු කරන්න ඕනේ. නමුත් සමහර කන්සර්න්ස් ඒරියා අපිට තියෙනවා නම් විශේෂයෙන් ටොප් ඕඩර් බැටින් එක මොනාරි කාවරි ආදේශ කරන්න වුණොත් මං හිතන්නේ ආදේශ කරන්න ඕනේ. ඇයි කිව්වොත් අපි සෙකන්ඩ් රවුන්ඩ් යනකොට අපිට ප්ලේයර්ස් ලා ඉන්ෆෝම් මොන විශේෂයෙන් මං කිව්වා වගේ උඩ පිටිකරුවන් තුන්දෙනා ස්ටාර්ට් එක කරන් දෙන එක හරිම වැදගත් මේන් ටුර්නමන්ට් එකේ. ඊට අමතරව මං හිතන්නේ සාජා විකට්ස් පොඩ ස්ලෝ වෙන්න සමහර ටෙම්ප්ටේෂන් එකක් වෙන්න පුළුවන්. දනන්ද රිසිල්ලා වගේ ක්‍රීඩකෙක් ඇතුළට ගේන්න ඕස්පින් එකක් දාලා බැට් කරන්න පුළුවන් විදිහට අන්න ඒ සයිස් එකට පොඩ්ඩක් මං හිතන්නේ. ඉතින් ඒ වගේ ඩිසිෂන්ස් ටිකක් ගන්න වෙනවා. මට හිතෙන්නේ ඒක පොඩ්ඩක් තින්ක් ටැන්ක් එකක මැනේජ්මන්ට් එක පොඩ්ඩක් ක්ලෝස්ලි කතා කරලා කන්ඩිෂන්ස් බලලා ඒ තීරණය ගනි. ඒත් එක්කම අපි බැලුවොත් මේ අපේ කණ්ඩායමේ මේ පළමු තරඟ දෙක ක්‍රීඩා කරපු කණ්ඩායමට අමතරව තව ක්‍රීඩකයෝ 4 දෙනෙක් ඉන්නවා ස්කොඩ් එකේ. දනංජය ඩිසිල්වා, චරිත අසලංක, අකිල දනංජය, බිනුර ප්‍රනාන්දු, පර්විස්. දැන් අපි 22 වෙනිදා නෙදර්ලන්තයේ තරඟයේ සාජයවල 24 වෙනිදා අපි 99ක් මං හිතන්නේ අපේ නෙට් රන් රේට් එකට ලඟ කරන්න පුළුවන් වේවි කියලා අපි පෙරදුනත් හෙට අපිට ආයේ 24 වෙනිදා තියෙන්නේ සාජවල B එකෙන් එවැනියට ක්වොලිෆයි වෙන කණ්ඩායම. ඉතින් ඒකෙින් ද ඔබ හිතනවාද සමහරකට මේ ක්‍රීඩකයෝ 4 දෙනාගෙන් 2 දෙනෙක් 3 දෙනෙක් ඔබ දැන් කිව්වා ටෙම්ප්ටේෂන් එකක් තියෙනවා කියලා. එහෙම වෙනා නම් බිනුර ප්‍රනාන්දු වගේ ක්‍රීඩකෙක් මොකද වේග පන්දුවක් නම් හොඳටම ක්‍රීඩා කරනවා. ඌට අවස්ථාවක් තියේවිද? නමුත් T20 සෙල්ලම් කරන්නේ වේග පන්දුවන්නේ ඕවර් 4යි පන්දුව වන්න තියෙන. ඉතින් මේ වගේ අවස්ථා එක්ක බැලුවොත් මොන වගේ දෙයක්ද අපි එක්ස්පෙක්ට් කරන්න පුළුවන්? ටීම් එක පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් කරයිද නෙදර්ලන්ත තරගයේද? මේ එක්ස්පෙරිමන්ට් කරන්නේ දමිත් කන්ඩිෂන්ස් වෙනස් වෙච්ච නිසා, නැත්නම් කිසිම හේතුවක් මත මේ කවුරුත් ෆේල් වෙච්ච නිසා නෙමෙයි විශේෂයෙන් පන්දු යවන්න. ඉතින් බින්ඩ ෆර්නැන්ඩෝ ගැනව කතා කරා. මම නම් හිතන්නේ බින්ඩට සාජ විකට් වල විශේෂයෙන් ඔව්ව කන්සිඩර් කරයි කියලා විශේෂයෙන් චාමික සහ දුෂ්මන්ත ලහිරු පන්දු යවන විදිහට වාදේශ ගන්න කිසිම හේතුවක් නැහැ. තුන්දෙනා හොඳනම් පන්දු යවනවා. ඉතින් එකම මම කිව්වා වගේ ඔප්ෂන් එකට තියෙන දනංජරි සිල්වාගේ ඕස්පින් එක මං හිතන්නේ සමහරට වටින්න පුළුවන්. හැබැයි ඒකත් අපි හිතන්න ඕනේ දැන් තමයි ග්‍රවුන්ඩ් එක පොඩි සාමාන්‍ය සාජල. ඉතින් ඒක තමයි මං කිව්ව ගොඩක් දේවල් කන්සිඩර් කරන්න තියෙනවා කියලා. ඉතින් ගහන විකට් එක කොන විකට් කොනේ විකට් එකක් නම් එක පැත්තක් කොට වෙනවල් බවුන්ඩ් ලයින් එකේ ඔක්කොම කන්සිඩර් කරන්න වටිනවා. ඉතින් එකම හොඳ දේ තියෙන අපි පළවෙනි වුණොත් අපි ගහන්න 24 වෙනිදා ආයි සාජවල. ඉතින් අපේ කට්ටියට හොඳ අයිඩියල් ඔපෂුනිටි එකක් තියෙනවා 22 වෙනිදා ගහලා ඒ කන්ඩිෂන් සඳුරගෙන 24ක් ගහන්නයි කිව්වොත් දැන් අපි කියමු මේන් ටුර්නමන්ට් එක ගහන කණ්ඩායම අට මම හිතන්නේ එක්කෙනෙක්වත් සාජවල ප්‍රැක්ටිස් මැච් ගැහුවා කියලා. ඔක්කොම ප්‍රැක්ටිස් මැච් ගැහුවේ අබුඩාබි වල. හරි. ඉතින් ඒ වාසියත් අපිට තියෙනවා. ඉතින් අපිට අපේ පැත්තට දැන් අපේ වාසනාව පොඩ්ඩක් අපේ පැත්තට
කියන කඩිෂන්ස් පත්තෙන් අපෝනන්සේ ග්‍රවන්්ඩ කඩිෂන් එක සෙල්ලන් කරන්න නැතුව පලනි පාරට එන්නේ අපි නෙදලන්ස් කණ්ඩායම් සෙල්ලං කරලා එක දෙන්න දිනලා එක වෙලා විසි අතන දායි තර ඒ ක්‍රඩාන්ගනම සෙල්ලං කරොත් අපි දන්න අනිත් කණ්ඩායමට වඩා කඩිෂන්ස් හොඳටම ඉති ඒ වගේ අපිට සයිකලෝජිකල් එෆෙක්ස් එකක් තියෙනවා නැතුව නෙමේ ඉතින් හරි වැදගත් අපේ කම්බිනේෂන් එක කඩිෂන් සනුව අපි හඩගස්ස ගන්න අනිවාර්යෙන්ම අපි දැන් තරඟ දෙකක් ජයග්‍රහණය කරලා තියෙන්නේ මේ ICC 2020 ලොකු කුසලානේදී ෆර්විස් අවසාන වශයෙන් පොඩ්ඩක් හොඳ පැත්තට යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ දෙකක් ජයග්‍රහණය කරලා ඉතාමත් පහසුවෙන්ම මේ වගේ වෙලාවකදී කණ්ඩායමක් ලෙස මොන වගේ මයින්ඩ්සෙට් එකක ඉන්නවා කියලාද ඔබ හිතන්නේ ඒ වගේම ඉන්න මයින්ඩ්සෙට් එක කන්ටිනියු කරගෙන යන්නේ කොහොමද දමත් හැමසම කියන තමයි හැමසම මම කියන්න යස් කරන වඩ ඇත්තම මොමෙන්ටම් කියන වචන දැන් අපි ඔමාන් තරඟ දෙක ජයග්‍රහණය කරලා පැක්ටිස් මැත් දෙක සෙල්ලම් කරලා කොලිෆයි මැත් දෙකත් ගහලා අපි විනිං ඉස හැබිට් අපි දිනන්න දිනන්තමයි දින්න විදි අපි දන්න අපි කාලයක් තිබ පැරදිගෙන යනකොට අපිට දිනන්න ලංවෙලාවත් තිබෙන හැබැයි දැන් අපි අපි ගොඩක් දේවල් හොඳර කරලා විනිං වයස්සල අපි ඉන්න මොමෙන්ටම එක අපි ගාව ඉතින් වැදගත් වෙන්නේ මොමෙන්ටම එක අතේ තියෙනකොට ටීම් එක ඒ කරා ඒ එක ගමනක් කරා යනකොට හරි වැදගත් තවත් තවත් මහන්සි වෙලා ඒ ලෙවල් එක උස්ස ගන්න ඒක තමයි වැදගත් වෙන්නේ ඉතින් කොහොමද ඒක තියාගන්නේ තව වැඩිපුර හાર્ඩ් වර්ක් කරගෙන තමයි අපි තියාගන්න පුළුවන් අනිවාර්ය කවදාවත් කම්ප්ලේෂන් වෙන්න හොඳ නැහැ මේ අපි දින්න ආරමයි කියලා ඒ මම හිතන්නේ මේ කණ්ඩායම කරයි කියලා මම කවදාවත් හිතන්නේ නැහැ ඉතින් හරි වැදගත් වෙන්නේ කොච්චර දිනන්න පටන් ගත්තත් බේසික් දේ පටන් ගන්න එක හරිම වැදගත් මුල මුල දේවල් ටික බේසික් දේවල් හරියට කරන් යන එක. ඉතින් මොමෙන්ටම් එක තියන් යන්න නම් තව හાર્ඩ් වර්ක් කරලා ටැක්ටිකලි තව පොඩ්ඩක් අපි ස්මාර්ට් වෙලා කන්ඩිෂන් වලට ඇඩ්ජස්ට් වෙලා ඔපෝනන්ට් සටට ඇඩ්ජස්ට් වෙලා හොඳට ස්ටඩි කරලා බීට් කරලා ගේම් එකයි ස්ටේඩියම් එකයි අන්න ඒ වගේ මං හිතන්නේ වර්ල්ඩ් කප් එකක් සෙල්ලම් කරනකොට ඒව තමයි හරි වැදගත් සාධක. අනිවාර්යයෙන්ම ඉතින් අපි බලමු අපේ මේ ෆෝම් එකේ නැති ක්‍රීඩකයෝ කෙට ෆෝම් එකට එයිද කියලා නෙදර්ලන්තයත් එක්ක නෙදර්ලන්ත තරගය ජයග්‍රහණය කළා මේ පළමු වටේ තරඟ තුනම ජයග්‍රහණය කළා විනිං මොමෙන්ටම් එකත් එක්ක ෆර්විස් කිය වගේ ඉදිරියට යන්න පුළුවන් වේවි කියලා ඉතින් බොහොම ස්තුතියි ෆර්විස් අදත් අපිත් එක්ක එකතු වුණාට අපි බොහොම නැවතත් නෙදර්ලන්ත තරඟයෙන් පසුවත් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සුපර් 12 වටේ ලොකු ගමනක් යන්න තියෙන මේ ලොකු කුසලානේ විස්තරත් ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි හැමදාම වගේම බොහොම ස්තුතියි බලමු ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තයත් එක්ක හෙට කොහොමද සෙල්ලම් කරන්නේ කියලා අපි ලොකු විශ්වාසයක් තියෙනවා ඒ තරඟය ජයග්‍රහණය කළා තරඟ තුනම ජයග්‍රහණය කළා ඉදිරියට යයි කියලා. ඉතින් අපිත් එක්ක රැඳී ඉන්න ද papare.com එක අපි මේ අබුඩාබි නුවර සිට ඔක්කොම විස්තර ප්‍රැක්ටිස් සෙෂන්ස් වල මැච් වල ෆොටෝස් වීඩියෝස් ඔක්කොම ගේන්න අපි සැදී පැහැදීගෙන ඉන්නවා. ඉතින් බොහොම ස්තුති නැවතත් අපි එකතු කරගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම දැන් තරඟ දෙකක් ජයග්‍රහණය කරගෙන සුපර් 12 වටේට සුදුසුකම් ලබාගෙන තියෙන ඉතාමත් හොඳ ස්ථානයක ශ්‍රී ලංකා කණ්ඩායම බොහොම ස්තුතියි. මිනිත්තුවෙන් මිනිත්තුව වෙනස් වන ක්‍රීඩා ලෝකයේ උණුසුම එසෙමින් ඔබ වෙතට The Papare Sports News Alerts. පරක් වෙලා පරාද වෙන්න එපා. අදම රෙජිස්ටර් වෙන්න. ස්පෝර්ට්ස් කියලා ටයිප් කරලා 678ට එවන්න. මාසෙටම රුපියල් 30යි. කුන්දේසි සහිතයි.